අද ඔගොල්ලොන්ට අපි තවත් හිතුවා කපල් ලොග් එකක් අරන් එන්න ඕනි කියලා. ඉතින් මේ දවස් ටිකේම ටිකක් ඉන්ෆෝමේටිව් දේවල් කතා කරපු හින්දා අපි අද හිතුවා තවත් ඒ වගේ වීඩියෝ එකක් අරන් එන්න ඕනි කියලා. මොකද කටි ගොඩක් ඉන්ට්‍රෙස්ට් ඉන්න කලින් විශේෂ දේවල් දැනගන්න. ඉතින් ඒ හින්දා අපි හිතුවා මේ වීඩියෝ එක අද අරන් එනවා කියලා. ඉතින් ඔගොල්ලෝ තම්නේල් එකින්ම දන්නවා මොනා ගැනද අපි කතා කරන්න කියලා නේද? ඔව්. ඒ හින්දා අද ඉතින් අපි හිතුවා මොනාද මෙහි සාමාන්‍යයෙන් වැඩිපුරම සල්ලි හම්බෙන හරියට සරල සිංහල වලින් කිව්වොත් වැඩිපුරම ඈන් කරන්න පුළුවන් ජොබ්ස් මොනවාද කියලා කතා කරන්න ඕනේ කියලා. ඉතින් මේවා ඇවිල්ලා අපි හොයාගත්ත දේවල් සහ මේවා මේ ඉන්ටර්නෙට් එකේ අවේලබල් ඩාටා. ඉතින් දැනට ඉගෙන කරලා තියෙන රිසර්ච් අනුව එතකොට ඒගොල්ලෝ බලලා තියෙන සැලරි ස්කේල්ස් අනුව තමයි ගොඩක් වෙබ්සයිට් වල තිබ්බ එකම සැලරි ස්කේල්ස් තමයි. ඉතින් අපි හිතුවා ඒ ටික ඕගොල්ලොන්ට කියනවා කියලා. මොකද ගොඩක් අය බලාගෙන ඉන්නවා, කියන්නේ අපි ඊළෙවල ඉවර කරලා මෙහෙට එන්න ඕලෙවල ඉවර කරලා එන්නේ. ඉතින් එතකොට ඒගොල්ලොන්ට ගෝල් එකක් ටාගට් එකක් හදාගන්න පුළුවන් මේ ජොබ්ස් වලට මම යන්නේ. මොකද මේවා තමයි සාමාන්‍යයෙන් නිව්සීලන්ඩ් වල තියෙන ලොකු ජොබ්ස්, නැත්තම් හයර් සැලරි ජොබ්ස්. ඉතින් ඒ හින්දා ඒ කට්ටියට උදව්වක් වෙන විදිහට සහ ඉන්න කෙනෙක් ඉන්නවා නම් එයාට අයිඩියා එකක් ගන්න පුළුවන් මට මට මොනවද කරන්න පුළුවන්, මට ආවට පස්සේ කොයි වගේ සැලරි එකක් හම්බ වෙයිද, කොච්චරක් මට රීච් කරන්න පුළුවන්ද කියන එක ඇවරේජ් කොහොමද කියලා කතා කරන්න ඕනේ කියලා අපි හිතුවා මේ බ්ලොග් එකේ. හරි, අපි මුලින්ම බලමු ඉස්සලා අපි කියන්නම් මොනවාද සාමාන්‍යයෙන් මෙහි තියෙන වැඩිපුරම පඩි ගන්න පුළුවන් රස්සාවල් ටික කියලා. ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් අපි හැමෝම ලංකාවේ තියෙන ඉංජිනියර්ස්ලා, ඩොක්ටර්ස්ලා ඔය වගේ සැලරි දැනගන්න ආසයන්නේ, ලෝයර්ස්ලා, එතකොට IT ෆීල්ඩ් එකේ කවුන්ටින් ඕවා ටික. ඊට පස්සේ අපි ඒව වෙන වෙනම සාමාන්‍යයෙන් ඇවරේජ් රේන්ජ් එක කියන්නම්. මෙතන ස්ටාර්ට් එක මෙහිම ගත්තොත් මැක්සිමම් කොච්චර රීච් කරන්න පුළුවන්ද ඒ ටික කතා කරන්නම්. හරි, දැන් මගේ ළඟ තියෙනවා මේ අවුරුද්දේ හරියටම කරපු රිසර්ච් එකකින් ගත්ත ඩාටා. ඉතින් ඒකේ තියෙන විදිහට වැඩිපුරම සැලරි එකක් හම්බෙන්නේ CEO කෙනෙක්ට. ඒ කියන්නේ CEO කෙනෙක්ට සාමාන්‍යයෙන් 560,000 නිව්සීලන්ඩ් ඩොලර්ස් රීච් කරන්න පුළුවන් ඇවරේජ්. ඒක තමයි ඇනුවල් ඇර්න් එක. මේ මන්ත්ලිවත් ෆෝට්නයිට්ලිවත් නෙවෙයි, මේ අපි කියන ෆිගර්ස් ඔක්කොම ඇනුවල්. ඒ කියන්නේ ඇනුවල් සැලරි එක තමයි. ඊට පස්සේ ඒකෙන් 33% නේද සාමාන්‍යයෙන් ඇවරේජ් ටැක්ස් එක? මේකට නම් 39, 33, 17 ওই විදිහට තමයි ටැක්ස් කරන්නේ. ඉතින් එතකොට ඒ විදිහට දැන් 560 ඇවරේජ් ඒ සැලරි එකෙන් 39% යනවා. ඒතර මාසෙට එන ගාන ඔයගලන්ට හදා ගන්න පුළුවන්. රයිට්, මෙතනදී අපි මේ කියන්න ඕන මේ දැන් මේක ඇවරේජ් සැලරි එකක්. මේක මේ ෆ්ලක්චුවේට් වෙන්න පුළුවන්. අපි දන්නවා මේ දැන් එයා නිව්සීලන්ඩ් වල CEOට මම හිතන්නේ almost 1 million per year හම්බෙනවා. ඒ කියන්නේ එක එක කම්පැනිස් අනුව වෙනස් වෙනවා. මේක නිකන් සාමාන්‍ය මේගොල්ලෝ කරලා තියෙන රිසර්ච් එක අනුව. ඔව්, ඒක කොහොමත් ඉතින් ලෝකේ හොඳ කම්පැනි වල මේ මල්ටිනේෂනල් කම්පැනිස් වල වගේ ඉතින් CEOs ලට සෑහෙන හොඳ සැලරි එකක් හම්බෙනවා. ඔව්, ඊළඟට තියෙන්නේ ජජ්. ඉතින් ජජ් කෙනෙක් මෙහි සාමාන්‍යයෙන් නිව්සීලන්ඩ් ඩොලර්ස් 413,000 වගේ ඇවරේජ් ගන්න පුළුවන්. ඉතින් ඒක නම් මම හිතන්නේ සාමාන්‍යයෙන් හරි ගාණක්. ඉගෙන ඇවරේජ් කොහොමද ඉගෙන හිතන්නකො, ඔයා ලෝ කරන්න බලාගෙන ඉන්නවා නම් ඔයාගේ ටාගට් එක අවදාරි ජජ් කෙනෙක් වෙන්න ඒ ලෙවල් එකට යන්න නම් ඔන්න හොඳම ඔපචුනිටි එකක් දෙවෙනියට තියෙන්නේ ජජ් කෙනෙක්ගේ සැලරි එක. ඊට පස්සේ ගොඩක් තියෙන්නේ හෙල්ත් කෙයා සැලරිස්. ඒ කියන්නේ හෙල්ත් කෙයා රේඩියෝලොජිස්ට්, එතකොට oncologist, ඒ වගේ specialist ලාගේ salaries ඒවා සාමාන්‍යයෙන් 350,000, 380,000 ඔය වගේ range එක තියෙනවා. ඉතින් ඒක ඇවිල්ලා ඒ maximum. ඒගොල්ලන්ට මොකද OT කරන්න පුළුවන් 60 hours වගේ වැඩ කරනවා, ඒවත් එක්ක දාලා තමයි ඒ salary scale එක හදලා තියෙන්නේ. නමුත් GP කෙනෙක්ට එහෙම ඊට වඩා සෑහෙන අඩුයි නේද? GP කෙනෙක්ට සාමාන්‍ය 150, 180 ඒ වගේ average එකක් තමයි යන්නේ. ඉතින් අපි
ඕනම ජොබ් එකක අපි ඉස්සරහට යනකොට සීනියර් ලෙවල් එකකට යනකොට සැලරි වැඩි වෙන ඉතින් ඒ විදිහට තමයි ඒක හදලා තියෙන්නේ ඊට පස්සේ ෆයිනෑන්ෂියල් ඔෆිසර් ඒ කියන්නේ චීෆ් ෆයිනෑන්ෂියල් ඔෆිසර් නේද ඒක 250,000 තමයි මේගොල්ලෝ දීලා තියෙන්නේ ඒකත් ඉතින් ෆයිනෑන්ස් කරන කෙනෙක් ඉන්නවා නම් කවදා හරි කම්පැනි එක චීෆ් ෆයිනෑන්ස් ඔෆිසර් වෙන්න ඉන්නවා නම් ඔන්න හොඳ ඔපචුනිටි එකක් ඊළඟට IT ජෙනරල් මැනේජර් කෙනෙක්ටත් සාමාන්‍ය ෆයිනෑන්ෂියල් මැනේජර් කෙනෙක් ලෙවල් එකේ ඒ සමාන සැලරි එකකට යන්න පුළුවන් ඊට පස්සේ සර්ජන් කෙනෙක්ට සාමාන්‍ය නිව්සීලන්ඩ් ඩොලර්ස් 212,000 වගේ ඒකන් ඩිපෙන්ඩ් ඉතින් යන හොස්පිටල් එක කරන අවර්ස් සහ අපි කොච්චර වෙලාවක් කියන්නේ ඒ දිලා ඉන්නවද ඒ හැමදේමත් එක මේ සැලරිස් වෙනස් වෙනවා ඊට පස්සේ සාමාන්‍යයෙන් ඒ වගේ ඇවරේජ් සැලරි එකක් තමයි මෙහි සාමාන්‍ය ෆිෂින් නිව්සීලන්ඩ් කිව්වහම ඉතින් ඔයගොල්ලෝ දන්න අයිලන්ඩ් එක ඉතින් ෆිෂින් ඒ තියෙන මැනේජර්ස් ලගේ ලෙවල් එකේ ඒ රස්සාවල් ඒ වගේත් ඒ 200,000 ඒ රේන්ජ් එකේ තමයි යන්නේ ඊට පස්සේ HR ජෙනරල් මැනේජර් කෙනෙක්ට සාමාන්‍යයෙන් 200,000 වගේ හම්බෙනවා ඒකත් ඩිපෙන්ඩ් මොකද මල්ටි නැෂනල් කම්පැනි කරන වට ඊට වඩා වැඩි ගාණක් හම්බෙන්න පුළුවන් සාමාන්‍ය මෙහි බේස්ඩ් වෙලා ඉන්න තියන ඊට වඩා අඩු වෙන්න පුළුවන් කියන්නේ සිංගල් පොඩි කම්පැනි එකක් නම් ඉතින් වෙනස් වෙන්න පුළුවන් ඊට පස්සේ කොලෙජ් ප්‍රොෆෙසර් ඔකේ සාමාන්‍යයෙන් ඉගෙන ගන්න කට්ටියට ඉතින් මෙහෙ ඇවිල්ලා PhD එකක් කරලා ලෙක්චරර් කෙනෙක් වෙලා ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඔකට එක්ස්පීරියන්ස් ඕන ටිකක් කල් යන වැඩක්. ඉතින් කොහොමත් මේ හැම ජොබ් එකක්ම මේ උඩට ගිහිල්ලා මේ කියලා තියෙන හයර් සැලරි එක කියන්නේ ෆීල්ඩ් වල උඩටම ආපු කට්ටිය ඉතින් ඒගොල්ලන් තමයි හයි පේයින් සැලරිස් තියෙන්නේ. ඉතින් ඔන්න චාන්ස් එක ඉතින් ඉගෙන ගන්න කැමති කෙනෙක් වෙනවා නම් ඉතින් කොලෙජ් ප්‍රොෆෙසර් කෙනෙක්ට 174,000 තියෙනවා. ඒ වගේම පයිලට් කෙනෙක්ට 145,000. ඒ උනාට ඒක ඩිපෙන්ඩ් වෙනවා ඔයා ෆ්ලයි කරන්නේ ෂෝට් ද ලොง ද තියෙනවනේ ඒගොල්ලෝ. මොකද්ද කියලා. ඒ අනුව ඒක වෙනස් වෙනවා. ඊට පස්සේ මං හිතුණා සාමාන්‍යයෙන් කතා කරන හැමෝම බලාගෙන ඉන්නවනේ ඉන්ජිනියර්ස් ලාගේ, ડોක්ටර්ස් ලාගේ, එතකොට ලෝයර්ස් ලාගේ, කවුන්ටන්ට්, ඔය වගේ චෙෆ් කෙනෙක්ගේ, හෙල්ත් කෙයා, ඔය වගේ ෆීල්ඩ් වල අයගේ සැලරිස් කොහොමද කියලා. ඉතින් අපි දැන් කතා කරන සාමාන්‍යයෙන් මෙහි ටොප් 5 හයෙස්ට් පේයින් ඉන්ඩස්ට්‍රීස් නිව්සීලන්ඩ් වල තියෙන. ඊට පස්සේ ඒ වගේ සැලරි ස්කේල්ස් කොහොමද, ඇවරේජ් කීයද, ස්ටාර්ටිං එක කොහොමද, සාමාන්‍යයෙන් ස්ටාර්ටිං එකනේ දැනගන්න ඕන අපිට අපේ රීච් එක කොච්චරයිද කියලා අපිට දැන් ඩිසයිඩ් කරන්න බෑනේ. අපේ වැඩ අපි වැඩ පෙන්නොත් හොඳට අනිවාර්යෙන් අපේ රීච් එක හිතා ගන්න බැරි විදිහට වැඩි වෙන්න පුළුවන්. අනිතික අවුරුද්දෙන් අවුරුද්ද සැලරි ඉන්ක්‍රීස් වෙනවා, ඉන්ෆ්ලේෂන් ඒවා එකතු වෙනවා, ඌවත් එක සැලරි වෙනස් වෙනවා. ඉතින් ඒ හින්දා අපි ස්ටාර්ටිං සැලරි එකක් කතා කරමු. පළවෙනියට තියෙන කන්ස්ට්‍රක්ෂන්. ඉතින් කන්ස්ට්‍රක්ෂන් කිව්වහම එන්ට්‍රි ලෙවල් එකේ අනිවාර්යෙන් ඉතින් ඉංජිනේරනේ. ඉතින් එතකොට සිවිල් ඉංජිනේර ගැන කතා කරොත් කන්ස්ට්‍රක්ෂන් මේ අපි කලිනුත් කිව්වා මේ කලින් වීඩියෝ එකකත් කන්ස්ට්‍රක්ෂන් මෙහි ලොකු බූම් එකක් තියෙනවා මේ 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 වෙලාවේදී. මම හිතන්නේ තව අවුරුදු කීපයක්ම තියේ. ඉතින් කන්ස්ට්‍රක්ෂන් කරන කට්ටිය අඩුයි. ඉතින් කන්ස්ට්‍රක්ෂන් සැලරිස් ඇත්තටම හොඳයි. සාමාන්‍යයෙන් ස්ටාර්ටිං සිවිල් ඉංජිනේර් කෙනෙක්ගේ සැලරි එක මම හිතන්නේ මේ මොහොතේ 70,000 වගේ 70,000 70,000 එක්ස්පීරියන්ස් තියෙන ග්‍රැජුවේට් ඉංජිනේර් කෙනෙක්ට පුළුවන්. නැත්තම් කැම්පස් එකෙන් අවුට් වෙන කෙනෙක්ටම වගේ. ඒක ඩිපෙන්ඩ් වෙනවා කම්පැනි එක නෝ කියන්නේ. කම්පැනි මෙහි සාමාන්‍යයෙන් වෙල් එස්ටැබ්ලිෂ් කියන ලොකු කම්පැනියක් නම් ඔයාගේ ස්ටාර්ට් එක වැඩි වෙන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් පොඩි සබ් කොන්ට්‍රැක්ටර් කෙනෙක්ගේ වගේ එහෙම නම් ඉතින් ටිකක් ස්ටාර්ටිං එක චුට්ටක් අඩු වෙන්න පුළුවන්. ඉතින් graduate entry level engineer කෙනෙක්ට 50,000 60,000 experience තියෙන කෙනෙක්ට 70,000 80,000 ඊට පස්සේ experience ගත්ත කෙනෙක්ට සාමාන්‍යයෙන් 100,000 120,000 වගේ යන්න පුළුවන්. ඊට පස්සේ engineering manager කෙනෙක්ට 150,000 plus යන්න පුළුවන්. ඉතින් ඒක නිමක් නැහැ. උඩටම යන්න පුළුවන් 200 plus සැලරිස් ගන්න කට්ටියත් අපි දන්නවා. මැනේජර් ලෙවල් එකට ආවහම ඒ වගේ සැලරිස් වලට යන්න පුළුවන්. ඔව්. දැන් සාමාන්‍යයෙන් ඒ පැත්තට આવොත් ප්‍රොජෙක්ට් මැනේජර්, කන්ස්ට්‍රක්ෂන් මැනේජර් සාමාන්‍යයෙන් කන්ස්ට්‍රක්ෂන් සයිට් එකක් කරන කට්ටියට ගෙවනවා කන්සල්ටන්ට්ලට වඩා. සාමාන්‍යයෙන් කන්ස්ට්‍රක්ෂන් සයිට් එකේ ඉන්න සයිට් ඉංජිනේර් කෙනෙක්ට මෙහි ඇවරේජ් 80,000 විතර හම්බෙනවා. ඊට පස්සේ ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක්ට සාමාන්‍යයෙන් 160,000 plus සැලරි එකක් හම්බෙනවා. සැලරි ද vehicle එකක් include වෙනවා. ලොකු packages හම්බෙනවා. I think සෑහෙන demanding industry එකක්, ලොකු contribution එකක් කරනවා New Zealand
ඉකොනොමිය එකට ස්ට්‍රෙස් එකත් වැඩි වැඩනම් වැඩ අනිත් එක පැය 8 නෙවෙයි පැය 9 10 වැඩ කරන්න ඕනේ සයිට් වල දැන් උදාහරණ දිනවා ගෙදර උදේ 6ට ගියාම හවස 6ට එන්නේ පැය 12ක් මෙලී ඉතින් වැඩ කරන්න ඕනේ සැක්‍රිෆයිස් කරන්න ඕනේ ඒක තමයි හයි සැලරි එකක් ගෙවන්න හේතුව තව ඉතින් ක්වොන්ටිටි සර්වේ කනෙක්ට් සාමාන්‍යයෙන් ග්‍රැජුවේට් ක්වොන්ටිටි සර්වේ කනෙක්ට් සාමාන්‍යයෙන් 50,000 60,000 වගේ සැලරි එක ක්වොන්ටිටි සර්වේන්ස්ලා සෑහෙන ඩිමාන්ඩ් මේ ඉන්ජිනියර්ස්ලා වගේම සයිට් මැනේජර්ස්ලා ප්‍රොජෙක්ට් මැනේජර්ස්ලා වගේම ක්වොන්ටිටි සර්වේස්ලා සෑහෙන ඩිමාන්ඩ් ඔපර්චුනිටීස් තියෙනවා මෙහි හුඟක් කට්ටිය ඇවිල්ලා එන්ට්‍රි ලෙවල් ඩිප්ලෝමා ඊට පස්සේ ඩිග්‍රී එක කරලා ඊට පස්සේ ඉන්ඩස්ට්‍රි එකට ඇතුල් වෙනවා ඒක සෑහෙන හොඳයි මෙහි වෙන්නේ කොහොමද කියලා දැනගෙන මේන එක නැත්තම් එක්ස්පීරියන්ස් අරගෙන එන එක ඉතින් හොඳයි කෙලින්ම ක්වොන්ටිටි සර්වේ කෙනෙක්ට ඔයගොල්ලෝ දන්නවා මගේ තියෙන වීඩියෝ එකක් නිව්සීලන්ඩ් වල කොහොමද ජොබ්ස් හොයාගන්න කියලා සීක් එකේ ට්‍රේඩ් මී එකේ ඉතින් ඒවයින් ට්‍රයි කරන්න එහෙම ලොකුවට ගැරන්ට් කරන්න අමාරුයි ලංකාවෙ ඉඳලා ඩිරෙක්ට් ඉන්න පුළුවන් කියලා අනිතක ලින්ක්ඩ්ඉන් එක ලින්ක්ඩ්ඉන් ප්‍රොෆයිල් එක හදලා තියාගන්න අප් ටු ඩේට් හැමතිස්සෙම ෂෙයා කරන්න එතකොට කට්ටියත් එක්ක පෝස්ට් වල එංගේජ් වෙලා ඉන්න ඒව රික්‍රූට්මන්ට් අයත් එක්ක කමියුනිකේට් කරලා ජොබ්ස් හොයාගත්තා ඉන්න අපිට හම්බුණ රෙසිඩෙන්සි හදාගෙනම ආපු කට්ටිය ඒ කියන්නේ ඒවයින් ලංකාවෙ ඉඳලා එන්න බෑ කියලා එකක් නෑ මේ වගේ ජොබ්ස් වලට එන්න පුළුවන් හැබැයි පොඩ්ඩක් අර අනිත් රටවල් වලට දැන් සවුත් ඇෆ්‍රිකා ඒ වගේ රටවල් වලට නිකන් ඇප්ලයි කරපු ගමන්ම ඕවර් ද ෆෝන් නැත්තම් සූම් මීට් එකක් තියලා ජොබ්ස් දෙනවා නමුත් අපේ රටවල් ඉන්දියාවේ පොඩ්ඩක් ඉතින් තරගයක් තියෙනවා ඉතින් නමුත් ආපු අය ඉන්නව ඕන තරම් ඉතින් ට්‍රයි කරන්න බැරි වෙන්නේ නැහැ අපිට දෙයක් ටාගට් කරුත් අනිවාර්යෙන් කරන්න පුළුවන් ඒක තව කියන්න ඕන දෙයක් දැන් කන්ස්ට්‍රක්ෂන් වල අනිත් එක තමයි ට්‍රේඩ්ස් වල වැඩ කරන කට්ටිය ප්ලම්බර්ස් ලා ඉලෙක්ට්‍රිෂියන්ස් ලා වෙල්ඩර්ස් ලා ෆිටර්ස් ලා ඔය වගේ කට්ටියට ඔව් වැඩ කරන ට්‍රේඩ්ස්මන් ලාට සෑහෙන ඩිමාන්ඩ් එකක් තියෙනවා ක්වොලිෆිකේෂන් තියෙනවා නම් එන්න පුළුවන් ඒක මේ ලොง ටර්ම් ස්කිල් ෂෝටේජ් එකේ තියෙනවා මේ හැබැයි ක්වොලිෆිකේෂන් එකක් තියෙන්න ඕනේ එක්ස්පීරියන්ස් එකම ටිකක් මදි මෙහෙ කියන්නේ මැචින් ක්වොලිෆිකේෂන් එකක් හදාගන්න ඕන එහෙම ආපු කට්ටිය ඩිරෙක්ට් ආපු කට්ටිය මට සෑහෙන හම්බෙලා තියෙනවා ලංකාවේ උනුත් වෙල්ඩර්ස් ලැබිලා හම්බෙලා තියෙනවා කෙලින්ම මේ ඉතින් හොයලා බලන්න දන්නේ නැහැ කොහොමද වෙන්නේ කියලා හොයලා බලන්න ප්‍රොසෙස් එක දන්නේ නැහැ හරියට කොහොමද ඒ වර්ක් විසක හදාගත්තේ කියලා නමුත් ඔපචුනිටි එක තියෙනවා එන්න පුළුවන් ඒක තමයි කියන්න ඕනේ මොකද සමහර අය හිතන්නේ ওই ජොබ්ස් ඉබර අපිට එන්න බෑ කියලා නමුත් ආපු අය ඉන්නවා ඊට පස්සේ කන්සල්ටින් ඇන් ස්ට්‍රැටජි සාමාන්‍යයෙන් මැනේජ්මන්ට් කන්සල්ටන්ට් කෙනෙක්ට 130,000 වගේ ගන්න පුළුවන් ඊට පස්සේ ලීගල් කන්සල්ටන්ට් කෙනෙක්ට 115,000 වගේ ඇවරේජ් ගන්න පුළුවන් ඊට පස්සේ IT කන්සල්ටන්ට් කෙනෙක්ට 87,000 IT and engineering කියන subjects දෙක හරි easy jobs හොයාගන්න පුළුවන් fields එකක් අනිත් නේ ෆීල්ඩ් වලට වඩා ඒ කියන්නේ ඔෆර් කරන රේන්ජ් එක වැඩි අනිත් ජොබ්ස් වලට වඩා ඔව් ඊට පස්සේ IT and communication technology කියන ICT කියන එක ඒකේ delivery service manager කෙනෙක්ට සාමාන්‍යයෙන් 178,000 යන්න පුළුවන් ඊට පස්සේ IT තව data science manager ඒ වගේ level එකකට 152,000 නමුත් IT salaries මීට වඩා ගොඩාක් expand වෙන වෙලාවල් තියෙනවා මේ IT කියන්නේ කියන්නේ ඒක ඒක රේන්ජ් එක කතා කරන්න බැරි තරම් ඒකේ සැලරිස් එක එක කරන ජොබ් එක අනුව ඩිපෙන්ඩ් වෙනවා. ඔව්. ඊට පස්සේ සාමාන්‍යයෙන් ওই ටික තමයි නේද? ඒ කියන්නේ තව මයිනින් රිසෝස් ඇන් එනර්ජි මෙහි ටිකක් අඩුයි. හැබැයි නමුත් තියෙන මැනේජ්මන්ට් ලෙවල් එකේ එනර්ජි මැනේජ්මන්ට් වගේ සාමාන්‍ය 180,000 වගේ යන්න පුළුවන්. ඊට පස්සේ ඔයිල් ඇන් ගෑස් ඉන්ජිනියරින් ඇන් මේන්ටෙනන්ස් ඒක 100,000 102,000 ඔය වගේ සැලරි ස්කේල් එකකට යන්න පුළුවන්. ඔව්ද අපි මේ කියන නම්බර්ස් හැමතිස්සෙම මේ අවුරුද්දට හම්බෙන ප්‍රමාණය මේක මේ ඇනුවල් සැලරි එකක් මේක මාසෙ සැලරි එක නෙමෙයි සාමාන්‍ය ටීචර් කෙනෙක්ට කොහොමද කියලා
teachers ලට මෙහි තියෙන primary teachers ලා secondary ලංකාව වගේම තමයි ඊට පස්සේ Montessori early childhood early education විදිහට salaries පටන් ගන්නවා සාමාන්‍යයෙන් salaries 51000 New Zealand dollars 51000 තමයි පටන් ගන්න එකත් NQF level 5 වල ඉඳලා තමයි සහ teaching registration එක New Zealand තියෙන්න ඕනේ නැත්තම් මෙහි ඇවිල්ලා ටීචින් කරන්න බෑ ඒක ලංකාවේ ටීචර් කෙනෙක් වුණා කියලා නිව් සීලන්ඩ් වල ටීචර් කෙනෙක් වෙන්න බෑ කෝස් එකක් කරාට අනිවාර්යෙන් ටීචර්ස් රෙජිස්ට්‍රේෂන් එක ගන්න ඕනේ ඊට පස්සේ ඉතින් ඒ අනුව මැක්සිමම් සාමාන්‍යයෙන් ටීචර් කෙනෙක්ට නම් 85000ක් 90000ක් වගේ තමයි මැක්සිමම් යන්න පුළුවන් ඔව් ටීචර් කෙනෙක්ට ඉතින් ලංකාව වගේම තමයි ඉතින් හොඳට වැඩ කරන්න අනිවාර්ය තියනවා හොඳට ඒගොල්ලන්ට වෙන වැඩ කරන්න පුළුවන් ඉතින් සැලරි එක දෙන බේසික් සැලරි එක ටිකක් අඩුයි හැබැයි ඉතින් වෙන වෙන රිලැක්ස් වෙන වෙන හදා ගන්න පුළුවන් හොඳ ජොබ් එකක් අනිත් සෑහෙන ඩිමාන්ඩ් එකක් තියෙන ජොබ්ස් තමයි අපේ හෙල්ත් කෙයාර් සෙක්ටර් එකේ නර්සස්ලා සහ ඩොක්ටර්ස්ලා ඩොක්ටර්ස්ලාට නම් එන්න නම් සෑහෙන අමාරුයි මේ ඒක ලොකු පාත් එකක් තියෙනවා සාමාන්‍ය ෆොරින් ඩොක්ටර්ස්ලාට ඩොක්ටර්ස්ලා අඩු එක සෑහෙන ඉෂුව එකක් හැබැයි ඉතින් එන්න දෙන්නෙත් නැහැ නර්ස්ලාට නම් පොඩ්ඩක් රිලැක්ස් කරලා දැන් පාත් එකක් හදලා තියෙනවා ඩිරෙක්ට් රෙසිඩෙන්සි පාත් එකක් හදලා I think nursing ඉගෙනගෙන තියෙනවා නම් qualification තියෙනවා නම් මුන්හිම chance එකක් ඇත්තටම මේ රටේ nurseලා ඕන හුඟක් හැබැයි මේ ඒකත් registered nurse කෙනෙක් වෙන්න මෙහි council එකෙන් registration එක ගන්න ඕනේ ලංකාවේ nurse කෙනෙක් වුණාට මෙහි nurse කෙනෙක් වෙන්න බෑ ඉතින් registration එක හදා ගන්න පුළුවන් මෙහි ආවට පස්සේ ඒක සාමාන්‍යයෙන් උගලු nursing diploma එකකට post graduate එකට ආවහම ඒ course වලටම තියෙනවා registration එකත් හදලා දෙන ඒ වගේ options තියෙනවා ඉතින් ඒක ගැන හොයලා බලලා එහෙම දෙයකට එන්න සාමාන්‍යයෙන් pay එක ගැන කතා කරොත් 61 1000 තමයි ස්ටාර්ටින් ඒකත් නර්සින් කිව්වහම හොස්පිටල් විතරක් නෙවෙයි මෙහි මෙහි තියෙන තවත් ලොකු දෙයක් තමයි මෙහි තියෙන රෙස්ට් හෝම්ස් නැත්තම් වැඩිහිටියෝ බලා ගන්න තැන් තියෙනවානේ මෙහි ඒ වගේ ඒවා ඒ කියන්නේ චේන් විදිහට තියෙන්නේ මෙහි සාමාන්‍ය ලංකාවේ වගේ නෙවෙයි මේ රටවල් වල එහෙම අම්මලා තාත්තලා ගෙදර තියාගන්න නැහැ ඒක සාමාන්‍යයෙන් මෙහි අවුරුදු 65 70 වෙනකොට අපි අපේ මොනවාද සුපර් ඇනුවේෂන් කිවිසේවෝ වගේ දේවල් අරගත්තට පස්සේ ඒගොල්ලෝ ඒ වගේ තැන් වලට මූව් වෙනවා. ඉතින් මූව් වෙලා නැත්තම් සාමාන්‍ය 70 80 වගේ වෙනකොට ඒ රෙස්ට් හෝම්ස් වලට යනවා. ඉතින් රෙස්ට් හෝම්ස් වල ඉන්නව රෙජිස්ටර්ඩ් නර්ස්ලා ඒගොල්ලොන්ට මං හිතන්නේ අර හොස්පිටල් එකට වඩා සෑහෙන ස්ට්‍රෙස් අඩුයි මොකද ඒගොල්ලෝ මැනේජ් කරන්නේ ඔව් අරගොල්ලොන්ට ලෙඩක් වුණොත් ඇක්සිඩන්ට් එකක් වුණොත් ඔය වගේ ඊට අමතරව බෙහෙත් දෙනවා. ඒ වගේ දේවල් වලට තමයි එතන රෙජිස්ටර්ඩ් स्टार्टिंग हेडियट रेस्ट होम मेह स्टार्ट करना हाई मुखद सैलरी अड़वे पुलवा नम तो आट हम एक्सपीरियंस न्यूजीलैंड पुलवा ඊට පස්සේ සාමාන්‍යයෙන් ඒක යන්න පුළුවන් නර්ස් කෙනෙක්ට මේ හොඳ රෙජිස්ටර්ඩ් නර්ස් කෙනෙක් වුණොත් 100,000 වලට එහා යන්න පුළුවන්. ඉතින් ඒක ඩිපෙන්ඩ් ඔයා ඉන්න කම්පැනි අනුව ෆීල්ඩ් එක අනුව ඒක වෙනස් වෙනවා. ඊට පස්සේ චෙෆ් චෙෆ් කෙනෙක් වෙන්න අය ගොඩක් දන්නවා. ඒ කියන්නේ ගොඩක් අය ඉන්නවා අපේ Dubai ඔය වගේ Emirates countries වල වැඩ කරලා මේ වටේ ඉන්න බලාගෙන ඉන්න අය. ඉතින් සාමාන්‍යයෙන් චෙෆ් කෙනෙක්ට පැයට ඩොලර් 23ත් 25ක් වගේ තමයි හම්බ වෙන්නේ. ඇවරේජ් සැලරි එකක් කියන්න අමාරුයි. ඉතින් නමුත් ග්‍රීන් ලිස්ට් එකට ඇඩ් කරා මේ ළඟදී සාමාන්‍යයෙන් එතකොට 50,000 වගේ ක්වොලිෆිකේෂන් එකක් නැත්තත් එක්ස්පීරියන්ස් අවුරුදු මම හිතන්නේ 10කද කොහෙද මට ඒක හරියටම මතක නැහැ ඔලෝ වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න චෙෆ් කෙනෙක් නම් හොඳ ක්වොලිෆිකේෂන් එකක් තියනවා නම් මෙහෙ ඉන්න පුළුවන් නමුත් ඇවරේජ් සැලරි එක එතකොට 28ට වඩාද කොහෙද වැඩි වෙන්නේ සාමාන්‍ය 23ක වගේ සැලරි එකක් අරගෙන බෑ වර්ක් වීසා එකක් හදාගන්න ඉතින් 29ද කොහෙද වැඩි වෙන්න ඕනේ නමුත් අපි මේ කතා කරන්නේ සැලරිස් ගැනනේ සාමාන්‍යයෙන් ඇවරේජ් පේ එක ඩොලර් 25 27 ඔය වගේ රේන්ජ් එක තමයි පැයට පැයට චෙෆ් කෙනෙක්ට යන්න පුළුවන්. ඉතින් ඒකත් ඩිපෙන්ඩ් ඉතින් ඔයා හිතන්නකො හොඳ වර්ල්ඩ් ක්ලාස් හෝටල් එකක වගේ වැඩ කරනවා නම් ඔයාගේ සැලරි එක වැඩි වෙන්න පුළුවන්. සාමාන්‍ය කැෆේ එකක වැඩ කරනවා නම් ඊට වඩා සෑහෙන අඩු වෙන්න පුළුවන්. ඉතින් ඒකත් වේරි වෙනවා. උංගද දෙනෙක් අපිට අහලා තිබ්බ එකක් තමයි accountants ලා සහ මේ banks වල වැඩ කරන අයට. කොහොමද ඩිමාන්ඩ් කියලා. අතරම ඒ ඩිමාන්ඩ් එක නම් හුඟක් අඩු ඉතින්. තමන්ගේ පාර්ට්නර්, වයිෆ් හරි හස්බන්ඩ් හරි වෙන ඩිමාන්ඩින් ජොබ් එකක් කරනවා නම් ඔන්න මෙහි අකවුන්ටන් කෙනෙක්ට බැංක් වල වැඩ කරන කෙනෙක්ට ජොබ් එකක් හොයාගන්න පුළුවන්. හැබැයි ඉතින් නැත්තම් ඒ වගේ ජොබ්ස් වල ඩිමාන්ඩ් එක අඩුයි. නැතුව නෙමේ ජොබ්ස් ටිකක් හොයාගන්න අමාරුයි. ස්පෙෂලි එන්ට්‍රි ලෙවල් බැංකින් එකකට උනත් යන්න ගොඩක් වෙලාවට රෙසිඩෙන්සි තියෙන්න ඕනේ.
හිතන්නකෝ දැන් බැංක එකක කැෂියර් කෙනෙක් චෙක් අවුට් එකේ ඉන්න කෙනෙක් වගේ කෙනෙක් ෆ්‍රන්ට් එකේ ඉන්න කෙනෙක් නම් ඒ වගේ කෙනෙක්ට සාමාන්‍යයෙන් සැලරි එක ඒ කියන්නේ ස්ටාර්ටින් සැලරි එකක් වෙන්නේ 50,000 වගේ ඒ වගේ රේන්ජ් එකකින් පටන් ගන්න. එතකොට ඒ වගේ එන්ට්‍රි ලෙවල් එකේ ස්ටාර්ට් කළා ඊට පස්සේ සීනියර් බැංකර් පර්සනල් බැංකර් ඔය වගේ ෆිනෑන්ෂියල් සයිඩ් එකට ලෝන් අප්‍රූවල් සයිඩ් එකට මූගේජ් ඔය වගේ ඉතින් ඊට පස්සේ බෙදිලා යන්න පුළුවන්. නමුත් ස්ටාර්ටිං සැලරි එක අඩුයි. නමුත් පොඩ්ඩක් එන්ට්‍රන්ස් ගන්න ටිකක් අමාරුයි. හරි කම්පිටිටිව් බැංක් එකකට යනවා කියන එක. ඊට පස්සේ අකවුන්ටන් කෙනෙක්ට සාමාන්‍යයෙන් මෙහි ඇවරේජ් සැලරි එක කියන්නේ ස්ටාර්ටිං සාමාන්‍යයෙන් 60,000 65 ඔය වගේ තමයි සාමාන්‍යයෙන් බේසික් අකවුන්ටන් කෙනෙක්ට හම්බ වෙන්නේ කියන්නේ ග්‍රැජුවේට් කෙනෙක්ට වගේ නම්. ඊට පස්සේ ඒකත් ඩිපෙන්ඩ් වෙනවා. ඉතින් ඒකත් සාමාන්‍යයෙන් 150,000 160,000 වගේ යන්න පුළුවන් සීනියර් අකවුන්ටින් ගත්තාමත් ඉතින් මුල අමාරුයි හැමෝටම වලින් ගන්න ඕන ඉතින් එක්ස්පීරියන්ස් ගොඩාක් එකතු කරගන්න ඕන හැබැයි ඉතින් ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එක කවුන්ටන්ට්ස්ලට හදාගන්න පුළුවන් ඉතින් ඒක හදාගත්තොත් ඉතින් සෑහෙන උඩට යන්න පුළුවන් ඉතින් ඒකේ ලිමිට් එකක් නැහැ ඉතින් අපි මං හිතන්නේ මේ ඉන්ෆර්මේෂන් හුඟක් අවේලබල් මේ ඉන්ටර්නෙට් වල ඇවරේජ් සැලරිස් කොහොමද නිව්සීලන්ඩ් වල මොනවාද ඩිමාන්ඩින් සැලරිස් මොනවාද ස්කිල් ෂෝටේජ් මේ රටේ ඒ ලින්ක්ස් ටික දාන්න පුළුවන් නේ ඔයාලට. ඔව් මෙහි කැරියර්ස් කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. ඒක ඇවිල්ලා ගවර්න්මන්ට් වෙබ්සයිට් එකක්. ඒ කියන්නේ ඒක හැමතිස්සෙම අප්ඩේට් වෙනවා මොන වගේ ජොබ්ස් ඇවරේජ් සැලරි ස්කේල්ස්. එතකොට ඕගොල්ලන්ට ඒ සයිට් එකෙන් CV එක හදාගන්න පුළුවන්, කවර් ලෙටර් එක හදාගන්න පුළුවන්, ඕනම ජොබ් එකක් ඕගොල්ලෝ ටාගට් කරන ඇවරේජ් සැලරි එක ස්ටාර්ටින් මොනවද ක්වොලිෆිකේෂන්ස් මොන වගේ ඔපර්චුනිටීස් ඉස්සරහට තියෙන මේ හැම විස්තරේ මේ වෙබ්සයිට් එකෙන් ගන්න පුළුවන්. මම ඒක ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාන්නම්. එතකොට ඔයගොල්ලන්ට ඐඩියා එකක් ගන්න පුළුවන්. මෙතන කියවිච්ච නැති ජොබ්ස් ඕන තරම් තියෙනවානේ. ඉතින් ඒ වගේ ජොබ් එකකට ඔයගොල්ලෝ ටාගට් කරනවනම් ඔව් ඉතින් අන්තිමයෙන් කියන්න තියෙන්නේ මහන්සිලා වැඩ කරන කෙනෙක්ට ක්වොලිෆිකේෂන් එක හදාගත්ත කෙනෙක්ට උඟක් ඉස්සරහට යන්න පුළුවන්. ප්‍රොෆෙෂනල් මොන හරි දෙයක් කරනවා නම් තමන් ඉගෙන ගත්ත දෙයක් එහෙම නැත්නම් බිස්නස් එකක් උනත් කරනවා නම් ඉතින් උඩටම කරගෙන යන්න පුළුවන්. සෑහෙන තමන්ගේ පැෂන් එක තමන්ගේ ආස දෙයට ලෑස්ති වෙන්න. මොකද අපි ගොඩක් වෙලාවට සමහර අය ඉන්නවනේ කියන්නේ තමන්ට අර සැලරි එකකට වඩා මට මේක කරන්න ඕනෙ හින්දා කරනවා. එහෙම නෙවෙයි, මේ වගේ රටවල ඕන තරම් ඔපචුනිටීස් තියෙනවා, කැමති දේවල් අත්හදා බලන්න. ඉතින් ඕන කෙනෙක්ට ඇවිල්ලා බලන්න. ඊට පස්සේ සක්සස්ෆුල් වෙන්න ඕන තරම් ස්ටෝරිස් තියෙනවා. ඉතින් ඕගොල්ලන්ටත් විෂ යූ ඕල් ද බෙස්ට් කියලා කියනවා. අපි එන්න කෙනෙක් ඉන්නවා නම් එතකොට මේ වගේ ඉන්ෆර්මේෂන් බලාගෙන ඉන්න අයට අපි හිතනවා මේකින් උදව්වක් වුණා කියලා නේද? ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඔව් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න ඕගොල්ලෝ මොකද හිතුනේ කියලා. ඒ වගේම අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න දිගටම අලුත් කෙනෙක් ඉන්නවා නම් අමතක නොකර subscribe කරන්න. මොකද අපි බලාපොරොත්තු වෙලා ඉන්නවා මේ වගේ special videos ඉස්සරහටත් අරගෙන එන්න. ඔයාලගේ ideas තියෙනවා නම් කියන්න, කතා කරන්න ඕන දේවල් අපි ඒ ගැන කතා කරන්න. visa සම්බන්ධව නැතුව අනිවාර්යෙන් general information දෙන්නම් ඕන තරම්. ඒක ප්‍රශ්නයක් නෑ. අපිට research කරලා කාලේ වැය කරලා වුණත් එහෙම දෙන්න පුළුවන්. visa ගැන කතා කරන්න අමාරුයි. මොකද අපි ඒ සම්බන්ධව එක්ස්පර්ට්ලා නෙවෙයි, ඒවට වෙනම කට්ටි ඉන්නවා. ඉතින් එහෙනම් තවත් මේ වගේ හොඳ වීඩියෝ එකකින් හම්බෙමු. තැන්ක් යූ අද අපේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටියට. එහෙනම් අපි ගිහින් එන්නම්.